ස්වාමීන් වහන්සේගෙන් දැන් විමසන්නේ බුදුමක යන අය සම්‍යක් දෘෂ්ටීන් හැටියට අපි අවබෝධ කර ගන්නවා. එහෙමනම් මිත්‍යා දෘෂ්ටීන් කියලා කියන්නේ කවුරුන්ද ස්වාමීන් වහන්සේ? දැන් සම්මා දිට්ඨිය කියන වචනේ විරුද්ධාර්ථය තමයි මිත්‍යා දෘෂ්ටිය කියන වචනේ. එහෙම නැතුව මේ මිත්‍යා දෘෂ්ටිය කියන වචනේ නෝන මේ කාටවත් අවනම්බුවක් කරන්නවත් කාටවත් පහත් තැනකට දාන්නවත් ඒක නරක වචනයක්වත් දුර්වල වචනයක්වත් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටික කියන වචනේ විරුද්ධාර්ථය. එච්චරයි. වෙන දෙයක් නෙමෙයි. එතකොට දැන් සම්මා දිට්ඨිය කියන වචනේ විරුද්ධාර්ථය මිත්‍යා දෘෂ්ටිය. එතකොට දැන් බලන්න ඕනේ සම්මා දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි කියන කාරණා දෙක කියන්නේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ ලෝකේ ඒ කියන්නේ යහපත් දේ විපාක දෙන සුගති භූමි හතක් තියෙනවා කියලා. යහපත් දේ. එතකොට යහපත් දේ විපාක දෙන සුගති භූමි හත මොකද්ද? තුසිතය, යාමිය, නිම්මාන් රතිය, පරිනිම්මිත වසවත්තිය, තාවතින්සය, චාතුර්මහරාජිකේ මනුස්ස ලෝකේ. මේ යහපත විපාක දෙන සුගතිය විපාක දෙන සුගතීන් හතක් තියෙනවා. ඒ හතක් තියෙද්දි බුදුරයන් වහන්සේ දේශනා කරනවා අයහපත් දේ විපාක දෙන ලෝක. කීයද? හතරක් තියෙනවා. මොකද මේ හතර? പ്രേත ලෝකය, නිරය, අසුර ලෝකය, තිරිසන් ලෝකය. යහපත් දේ විපාක දෙන සුගති භූමි හතක් තියෙද්දි අයහපත් දේ විපාක දෙන දුගති භූමි හතරක් තියෙනවා. මේ දුගති භූමි හතරෙන් නිරය කියන කාරණේ විතරක් ගත්තොත් නිරයන් 136ක් තියෙනවා කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. නිරයන් විතරක් 136ක්. ඒතර බලන්න යහපත් දේ විපාක දෙන සුගති භූමි හතක් තියෙන ලෝකය තුල අයහපත් දේ විපාක දෙන නිරයන් විතරක් 136ක් තියෙනවා. මෙතන යහපත් දේ කිව්වහම අර රූපාවචර අරූපාවචර භ්‍රමතලක් තියෙනවා ඈ. ඒක මොකද ඒක මේ යහපත් දේ නෙමේ ඒක සමාධිය වඩලා නෙතෙන්ට යන්නේ. එනිසා දැන් යහපත් දේ කරලා කුසල් කරලා විපාක දෙන සුගති භූමි හතක් තියෙන ලෝකය තුල අයහපත් දේ විපාක දෙන නිරයන් විතරක් 136ක් තියෙනවා නම් දැන් අපි දකින්න ඕනේ යහපත් දේද අයහපත් දේද ලෝකේ වැඩි කියන කාරණේ. එතකොට කෙනෙක්ව මේ යහපත උදෙසා යොමු කරන්නේ කවුද? මේ උතුම් සම්මා දිට්ඨියමයි. මේ ලෝකේ යම් බ්‍රහ්මතලයක දිව්‍ය තලයක මේ මනුස්ස ලෝකයේ තුල සම්මා දිට්ඨියට පත්වෙච්ච මිනිස්සෙක් ඉන්නවා නම් සම්මා දිට්ඨියට පත්වෙච්ච මිනිස්සෙක් කියන්නේ සම්මා දිට්ඨියට අදාළ ගුණයන්ගෙන් පරිපූර්ණ කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා අනිවාර්යෙන්ම පෙර ජීවිතේ සම්මා දිට්ඨියට අදාළ ධර්මයන් පුහුණු කරපු කෙනෙක්. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ නෝනා පළවෙනි කාරණේ තෙරුවන් කෙරෙයු සද්ධාව. දෙක කර්මය කර්මඵල විශ්වාසය. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙන විශ්වාසය. තුන මෙරිලා පටිච්ච සමුප්පන්නව උපතක් තියෙනවායි කියන විශ්වාසය. හතර දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංශ තියෙනවා කියන විශ්වාසය. පහ අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසය. හය ඕපපාතික සත්වයින් උපදිනවායි කියන විශ්වාසය. හත අතීතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හිටියායි කියන විශ්වාසය. එහෙනම් දැන් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඔය කාරණා හතට. දැන් අපි ඇහුවොත් ක්‍රිස්තියානි මහත්යෙක්ගෙන් මුස්ලිම් මහත්යෙක්ගෙන් හින්දු මහත්යෙක්ගෙන් ඒ මහත්තුරු කියන්නේ ඒගොල්ලෝ සම්මා දිට්ඨියට පත් වෙලා අපි මිත්‍යා දෘෂ්ටිකයි කියලා. තේනාද? නමුත් එතන කිසිම වැරද්දක් නැහැ. මොකද ඒ වැරද්දක් නැත්තේ ඒ මහත්තුරුන්ගේ දහම අනුව ඒගොල්ලෝ දකින්නේ ඒ මතය තුල ඉඳගෙන. තේනාද? එතකොට ඒක අපිට කොතනකවත් වැරද්දක් නැහැ. අපිට ඒක විවේචනය කළ යුතු කාරණේකුත් නෙමෙයි. එතකොට ඒගොල්ලන්ගෙන් ඇහුවොත් ඕගොල්ලෝ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? යහපත් දැක්ම. ඒක තමයි කියන්නේ යහපත් දැක්ම. එතකොට අපි ඇහුවොත් ඒ මහත්තුරුන්ගේ මොකක්ද මහත්යෝ ඕගොල්ලන්ගේ යහපත් දැක්ම කියලා. ඒගොල්ලෝ කියන්නේ අපි හොඳට ඉගෙන ගන්න. හොඳට රැකියාවක් කරනවා. හොඳට ව්‍යාපාරයක් කරනවා. හොඳ විවාහයක් වෙනවා. හොඳට දරුවෝ හදනවා. හොඳින් ජීවත් වෙනවා. හොඳින් මැරිලා යනවා. එච්චර තමයි යහපත් දැක්ම. එතකොට දැන් ඒක තමයි ඒගොල්ලෝ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. නමුත් නෝනා ඒ මහත්තුරු ඒක සම්මාදිට්ඨිය කියලා හැඳින්නුවාට අපි ඒක වචනකින්වත් ඒගොල්ලෝ විවේචනය කරන්න ආයිතු නැහැ. තේරෙනවද? මොකද ඒගොල්ලන්ගේ ධර්මයේ උගන්වන දේ ඒගොල්ලෝ දේශනා කරා. ඒගොල්ලෝ කියන්නේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ සම්මාදිට්ඨිය කියන්නේ මේ කාරණා හත. එතකොට මේ කාරණා හත ලෝකෙට මතු කරලා පෙන්වන්න නෝනා බෝධිසත්වය හැටියට බුදුරයන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගාණක් පෙරුම් පිරුවා. සාරා සංක කල්ප ලක්ෂ ගාණක් පෙරුම් පුරලා අර මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දීලා අරසා සස්ත්‍රීක රාජ ජීවිත මහේෂාක ජීවිත දන් දීලා හය අවුරුද්දක් අප්‍රමාණ දුෂ්කරක්‍රියා කරලා ඒ පාරමී ශක්තියෙන් තමයි මේ අපේ බුදුරජාණන් වහන්සේ මේ සම්මාදිට්ඨිය ලෝකෙට මතු කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන මොහොත දක්වා ලෝනා ලෝකේ සම්මා දිට්ඨිය තිබ්බේ අතුරුදහන් වෙලා තිබ්බේ අබුද්ධෝත්පාද කාලයක්.
අබුද්ධෝත්පාද කාලයක සම්මා දිට්ඨිය අර්ථයන් අතුරුදහන් වෙනවා බුද්ධෝත්පාද කාලයකදී තමයි සම්මා දිට්ඨිය මතු වෙලා ඉන්නේ ඒ නිසා සම්මා දිට්ඨිය කියන කාරණය මතු කර ගන්න නොනා බුදුරජාණන් වහන්සේ කෙනෙක් මහා සාගරයට වඩා රුධිරය දන් දෙන්න ඕනේ මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දෙන්න ඕනේ එහෙම දීලයි බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය කාරණාහත මතු කළ ගන්නේ නමුත් ක්‍රිස්තුස් වහන්සේ අල්ලාතුමා වේවා නැත්නම් මහා බ්‍රහ්මයා වේවා ඔය අනිත් ඊශ්වර දෙවියන් වේවා නොනා අපි දන්න තරමින් ඔහොම පාරමී පිරුවායි කියන කාරණයක් අපි අහලා නැහැ ඒ සාසුන් වහන්සේලා දිව්‍ය තලවල හිත පිහිටෙව්වා ඒ දිව්‍ය තල සැපයි කියලා දැක්කා ඉන් එහාට දෙයක් උන්වහන්සේලා දැක්කේ නැහැ තේන දැන් ක්‍රිස්තුස් වහන්සේ වේවා මේ අල්ලාතුමා වේවා මේ සෑම කෙනෙක්ම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට යටයි ක්‍රිස්තුස් වහන්සේ යහපත කරපු කෙනෙක් මිනිස්යාට මෛත්‍රී කරපු කෙනෙක් අනුන් උදෙසා පෙනී හිටපු කෙනෙක් ඒ මෛත්‍රී චිත්තයන් නිසාම ක්‍රිස්තුස් වහන්සේ මැරෙන වෙලාවේ කුරුසේ යන ගහපු වෙලාවේ උපාදාන පත්‍යා බවෝ කියන ධර්මතාවය තුල කුසල් සිතක් මතු වෙලා දිව්‍ය තලයක උප්පත්තිය ලැබුවා ඒක අපේ බුදුදහමේ ධර්මයට අදාළ පරිසම්පන්න ක්‍රියාවලිය. ක්‍රිස්තුස් වහන්සේ අනිවාර්යයෙන්ම දිව්‍ය තලයක උප්පත්තියක් සකස් කරගත්තා. දිව්‍ය තලයක උප්පත්තියක් සකස් කරගත්තේ ඇයි? ඒ ක්‍රිස්තුස් වහන්සේ දිව්‍ය තලය අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. එතන අපේ බුදුරයන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලයේදී උන්වහන්සේ මේ මනුස්ස ලෝකයේ සෑම සැප සම්පත් විඳලා උන්වහන්සේ මේ මනුස්ස ලෝකයේ සැපේ අනිත්‍යයි මෙතන සැපයක් නැහැ කියලා දැක්කා. දැකලා ඊළඟට උන්වහන්සේ දිව්‍ය තල කෙරෙහි හිත පිහිටුවා. දිව්‍ය තල කෙරෙහි හිත පිහිටලා උන්වහන්සේ දිව්‍ය තලවල සෑම අස්සක් මුල්ලක් නෑරම පීර 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 නුවණින් බලලා මේ දෙවියා කියන්නේ දිව්‍යාංගනාව කියන්නේ කවදා හරි දිව්‍ය තලයෙන් නැවත සතර අපායට චුත වෙන කෙනෙක් කියලා දැකලා දිව්‍ය තලයේ නිත්‍ය වූ ස්ථීර වූ සැපයක් තියෙනවායි කියලා අපේ බුදුරන් වහන්සේ දැක්කේ නැහැ. අවසානයේ දිව්‍ය තල පීර පීර බලලා දිව්‍ය තලයේ ඉන්න ඉහළම කෙනා සක්‍රයා කියන තැනට හිට පීඩලා සක්‍රයාත් සතර අපායෙන් මිදිලා නැත්නම් සක්‍රයාත් ආයිමත් සතර අපායට වැටෙනවා කියන තැන ඉඳන් දිව්‍ය තලයේ සෑම මොහොතක්ම සෑම නිමේෂයක්ම සෑම තැනක්ම නුවණින් බලලා බලලා බෝධිසත්වය අවබෝධ කරගත්තා දිව්‍ය තලයත් නිත්‍ය වූ දෙයක් නෙමෙයි අනිත්‍ය වූ දෙයක් කියලා. උන්වහන්සේ නැවත නැවත බැලුවා දිව්‍ය තලයේ තුල ඉඳිකටු තුඩක ගහන්න තරම්වත් උන්වහන්සේට උපාදානයක් කැමැත්තක් තියනවාද කියලා. මොකද දිව්‍ය තලයේ තුල ඉඳිකටු තුඩක් ගහන තරම් තැනක යම් උපාදානයක් කැමැත්තක් තෘෂ්ණාවක් තිබ්බනම් විඥානය එතන ගිහිලා බහින්න තිබ්බා. ඒ නිසා අවසාන ඉඳිකටු තුඩක්වත් ගහන තැනක් නැති වෙන තරමක සස්ත්‍රීක දිව්‍ය තල නුවණින් බලලා බලලා දිව්‍ය තලවල දිව්‍ය සැපේ අනිත්‍යයි කියලා දැක්කේ තැන දිව්‍ය තලය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණා. ඒතර මනුස්ස ලෝකයේ කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරිච්ච තැන දිව්‍ය තල උපාදානය වුණා. දිව්‍ය තල කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණාගෙන ඊළඟට බුදුරජාන් වහන්සේට උපාදානය වුණේ බ්‍රහ්ම තල. ඒ බ්‍රහ්ම තල සියල්ලම නුවණින් පීරලා 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 බැලුවා මේ බ්‍රහ්ම තලවල නිත්‍ය වූ ස්ථිර වූ සැපයක් තියෙනවද කියලා. එතකොට උන්වහන්සේ දැක්ක මේ බ්‍රහ්ම තලවල ඉන්න බ්‍රහ්මයා සතර අපායෙන් මිදිලා නැත්නම් ආයිමත් සතර අපායට වැඩෙනවා. මහා බ්‍රහ්මයා කියලා කෙනෙක් ඉන්නවා. මේ මහා බ්‍රහ්මයා සතර අපායෙන් මිදුනේ නැත්නම් නැවත සතර අපායට වැටෙනවා කියලා දකිමින් සියලුම බ්‍රහ්ම තලවල ඉඳිකටු තුඩක ගහන තරම්වත් කැමැත්තක් උපාදානයක් තියෙනවාද කියන බාරණ නුවණින් දකිමින් 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 බ්‍රහ්ම තලවල අනිත්‍යභාවය දකිද්දී මොකද වුනේ? මනුස්ස තල අනිත්‍යයි කියලා දැක්කා, දිව්‍ය තලත් අනිත්‍යයි කියලා දැක්කා, බ්‍රහ්ම තලත් අනිත්‍යයි කියලා දකිද්දී හිත පිහිටන්න තැනක් තිබ්බේ නැහැ. හිත නිවනේ තමයි පිහිටුවේ. මොකද ඒ සියලුම බවාත්‍රය කෙරේ තියෙන තෘෂ්ණාව සින්ද. නමුත් ක්‍රිස්තුස් වහන්සේ දිව්‍ය තල අහුවෙද්දි දිව්‍ය තල අනිත්‍යයි කියලා දැක්මක් තිබ්බේ නැහැ. දිව්‍ය තලේ උපාදානය වුණා. දිව්‍ය තලේ දෙවි කෙනෙක් වෙලා උප්පත්තිය සකස් කරගත්තා. ඒක ඉතින් පටිච්චසමුප්පන්න ක්‍රියාවලියට යටත්ව සිදුවෙන දෙයක්.